මුළු අරාබිකරයම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචි රටක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේක තමයි මැද පෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවේ ප්‍රමාණයෙන් 3 එකක් තමයි වෙන්නේ. සිවිල් වැසියෝ විදිහට මැද පෙරදිගට සංක්‍රමණය වෙච්චි මේගොල්ලෝ කෙරවලක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා පස්සේ කාලෙක බොහොම බිහිසුණු දක්ෂ වගේම කාර්යක්ෂම හමුදාවක් බවට පත් වෙනවා. රට බිහි වෙලා අවුරුදු 25ක් ඇතුළත අරාබි රටවල් 3ක ආක්‍රමණයන් වලට මුහුණ දෙන්න මේගොල්ලන්ට සිද්ධ වෙනවා. ඒ හැම වතාවකදීම අරාබි හමුදා මේ රටේ හමුදාවට වඩා ප්‍රමාණයෙන් ඉතාම විශාල වුණා. මේ මොන යුද්ධ තිබ්බත් 21වැනි සියවසේදී මේ රට ලෝකේ වාර්තා රසක් පිහිටවනවා. මේ රට මුළු ලෝකෙම වෛද්‍ය විද්‍යා උපාංග වැඩිම ගණනකට පේටන් හිමි කරගන්නවා. වැඩිම නොබෙල් ත්‍යාග ප්‍රතිශතයක් ලබා ගන්නවා. දෙවනියට හොඳම අභ්‍යවකාශ තාක්ෂණයට හිමිකම් කියනවා. ඉතින් මේ රටෙන් තමයි පස්සේ කාලෙක ලෝකයේ මුස්ලිම් අන්තවාදීන්ට කොහොමද මුහුණ දෙන්නේ කියන එක හරියටම ඉගෙන ගත්තේ. ඊස්ට්‍රායල් ඉතිහාසය කොටින්ම කියනවනම් හොලිවුඩ් ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ. මුස්ලිම්වරු ඇරුණාම මැද පෙරදිග හිටපු සුළු ජාතිකයක් තමයි යුදෙව්ව කියලා කියන්නේ. මේ මිනිසුන් මුස්ලිම්වරුන් අතින් මහමග නිතර ඝාතනයට ලක් වෙන්න ගත්තා. අරාබි ජාතිකයන් දැනගෙන හිටියේ නැහැ තමන් වලියට ගියේ වැරදි ජාතියක් එක්ක කියන එක. මේ වැඩේ හැමදාම කරන්න බැරි නිසා යුදෙව්වන් තමන්ගේම කියලා රටක් හදාගන්නවා. තමයි ඊශ්‍රායලිය. ඉතින් 1948 මේ පුංචි රට ප්‍රකාශයට පත් කරපු දිනයට පහුවදාම අරාබි රටවල් 5ක දෙවන්ත හමුදා 5ක් එකවර ආක්‍රමණය කරනවා. මේ වෙද්දි රටේ වැඩි හරියක් හිටියේ හිට්ලර්ගෙන් බැටකාලා යුරෝපයෙන් පැනලා ආපු සිවිල් වැසියෝ. මේ කාටවත් හරිහවන් හමුදා පුහුණුවක් තිබුණ නෑ. අරාබි හමුදා සටන් පෙරමුණට එනකොට ලෝකෙ වටේ හිටපු යුද්ධ විශ්ලේෂකයන් හිතුවේ නෑ ඊශ්‍රායලයේ සති දෙකක්වත් තියේවි කියලා. ඒත් මාස 9ක් පුරාවට වෙච්ච මේ යුද්ධේ අන්තිමට ඊශ්‍රායල වැසියන් සියලුම අරාබි හමුදා පැරද්දුවේ කවුරුත් නොහිටපු විදිහට. ඊශ්‍රායල් වැසියන් දැනගෙන හිටියා මේක අවසානේ නෙවෙයි කියලා. ඉස්සරහටත් මුස්ලිම් රටවල් එක්ක හැප්පෙන්න වෙනවා කියන එක. ඒ නිසා ඒගොල්ලෝ මේ පාර වෙච්චි වැරදිත් හදාගෙන ඊළඟ යුද්ධයට ලෑස්ති වුණා. දැන් තමයි හොඳම හරිය එන්නේ. තවත් අවුරුදු 19කට පස්සේ විශාර අරාබි රටවල් 4ක් එකවර පහර දෙන්නේ මුළු අරාබිකරයම විතරක් නෙවෙයි පකිස්තානයෙන් පවා සහාය අරගෙන. ඊශ්‍රායලයේ දවස් 6න් මේ සේරටම ගහලා එළවල දැම්මා. මේ යුදෙව්වන් තමන්ගේ රට විතරක් ආරක්ෂා කරගෙන හිටියේ නෑ. තමන්ගේ රට වගේ 3 ගුණයක් විශාල බිම් කොටසක් අර හැම අරාබි රටකින්ම අල්ලගත්ත දඩුවමක් විදිහට. මේකනම් මුළු ලෝකය පුරාම 6-day war නමින් ගොඩක් ජනප්‍රිය වුණා. යුද්ධයට අණ දුන්න ඊශ්‍රායල් ජෙනරල්ලා ඉන්ටර්නැෂනල් සෙලබ්‍රිටි තත්ත්වයට ගෙනා ඔකේ පුරා පත්තරවල පවා මේ විශ්මිත ජයග්‍රහණය ගැන මුල් පිටුවල පළ කරා. යුද විශ්ලේෂකයෝ ඊශ්‍රායල් හමුදා නිලධාරීන්ගේ මේ සටහන් අධ්‍යයනය කරන්න ගත්තා. ඉතින් ඊශ්‍රායලයේ ආක්‍රමණය කරන එක පැත්තකින් තියලා තමන්ට අහිමුණ ඉඩම් කෑලි ටිකවත් ආපහු ගන්න කියලා අවුරුදු 6ක් ඇතුළත නැවතත් අරාබි රටවල් 2ක් ආක්‍රමණයක් දියත් කරනවා. රටවල් 2ක් වුණාට මේ යුද්ධය නම් කලින් වගේ ලේසි වුණ නෑ. රුසියාවෙන් ලැබුණු නවීනතම අවි අරාබි ජාතිකයන් සතු වුණා. ඊශ්‍රායලයේ යුදෙව්වන් කියන්නේ සෙල්ලමක් නෙමෙයි කියන එක ඒගොල්ලන්ට හොඳටම තේරලයි තිබුණේ. මේ නිසා මාස ගණනක් තමන්ගේ සටන හොඳින් සැලසුම් කරලා තිබ්බා. කොටින්ම අරාබි ජාතිකයන්ට රාත්‍රී කාලයේ දැකිය හැකි නයිට් විෂන් පවා තිබුණා. ඊශ්‍රායල් හමුදා සෙබළුන්ට රාත්‍රී කාලයේ සතුරා ළඟටම එනකන් ඉඳලා පහර දෙන්න සිද්ධ වුණා. හරියට අන්ධෙක් ඇස්පේන කෙනෙක් එක්ක ගහගන්නවා වගේ. නමුත් ඊශ්‍රායල් වැසියන් ගාව අරාබි ජාතිකයන්ට නැති බිහිසුණු ආයුධයක් තිබ්බා. ඒ තමයි ඔවුන්ගේ මොළය සහ බුද්ධිය. අරාබි රටවල්වල මාස ගණනක සැලසුම් ඊශ්‍රායලයේ අණදෙන නිලධාරීන්ගේ තැනට සුදුසු තීක්ෂණ නුවණ ඉදිරියේ කෑලි කෑලි වලට ගැටලා ගියා. ඊශ්‍රායල් ජෙනරල්ලගේ මේ යුද්ධයේදී පාවිච්චි කරපු අලුත්ම සංකීර්ණ හමුදා මෙහෙවීම් පස්සේ කාලෙක යුද විශේෂඥයන්ගේ ප්‍රශංසාවට පවා ලක් වුණා. රියල් ෂැරෝන් එදා මෙදා තුර ඊශ්‍රායලයෙන් බිහි වුණු හොඳම මිලිටරි ස්ට්‍රැටජිස්ට් කෙනෙක්. පස්සේ කාලෙක රටේ නායකයා වෙන්නෙත් මෙයාම තමයි. මාසයක් විතර දරුණු සටනකින් පස්සේ ඊශ්‍රායලයේ නැවතත් ජයග්‍රාහීව නැගී සිටියා. එදා ඉඳන් අද වෙනකන් වුරුදු 40කින් කිසිම අරාබි රාජ්‍යයක් ඊශ්‍රායලයත් එක්ක හැප්පෙන්න තරම් නිර්භීත වුණේ නැහැ. මේ සෑම යුද්ධයකදීම ඊශ්‍රායලයේ හමුදා භටයන් 10කට අරාබි හමුදා භටයන් 1000ක් පමණ ප්‍රමාණයක් මිය ගියා. එක් කාලයක ඊශ්‍රායල් ගුවන් යානා 25ක් විනාශ වෙද්දී අරාබි යානා 631ක් ගණන සුණු විසුණු කරලා තිබ්බා. ඉතින් මේ ඊයේ පෙරේදා බිහිවෙච්චි රටක හමුදා නිලධාරීන්ට
ගුවන් හමුදා පයිලට්ලට ඇමරිකාවෙන් පවත් දේශන පවත්වන්න ආරාධනා ලැබුණා. අනෙක් රටවල්ල ජෙනරාල්වරු තමන්ගේ ඇඳුමේ පදක්කම් එල්ලල තිබ්බට ඊස්ට්‍රායිල් නිලධාරීන්ගේ එහෙම නෑ. නිතරම ඉදිරියට ගිහිල්ලා අණ දෙන එක මේ සරල ඇඳුමට ලේසි වුණා. මේගොල්ලන්ගේ නායකත්වය තමයි හැම වතාවකදීම අරාබි හමුදා දන ගැස්සුවේ. මීට පස්සේ ආපු පුංචි මුස්ලිම් පහාරවලට ඊට වඩා දහගුණයකින් බිහිසුණු ප්‍රතිප්‍රහාරය ඊස්ට්‍රායිලයේ විසින් එල්ල කරලා තියෙනවා. පලස්තින ගරිල්ලන් ඊස්ට්‍රායිලයට රිංගලා සිවිල් රැසියන් එකා දෙන්න ඝාතනය කරලා තියෙනවා. එක්කෙනාට පලස්තීනුවන් 10ක් යුදෙව්වන් විසින් මරා දාලා තියෙනවා. බිල්ඩින් පිටින් බිමට සමතලා කරා. හැමෝගේම විරෝධතා මැද්දේ ඉරාකයේ සදාම් හුසේන් න්‍යෂ්ටික බලය ලබා ගන්න උත්සාහ කළා. ඊස්ට්‍රායිලයේ ගුවන් හමුදා මුස්ලිම් රටවල් දෙකක කණින් රිංගලා ඉතාමත් දුර තිබුණු ඉරාකයේ බැඩ්ඩාඩ් නුවර තිබූ නියුක්ලියර් රියැක්ටර් එකට කෑලි කුඩු වෙන්න ගුවනින් ප්‍රහාර දාන්න සමත් වුණා. මේ වගේම තමන්ගේ ඔලිම්පික් කණ්ඩායම ඝාතනය කරපු සියලුම ත්‍රස්තවාදීන්ව ඊස්ට්‍රායිලයේ ඔත්තු සේවා අවුරුදු 20ක් පුරාවට දඩයම් කරා. අද ඊස්ට්‍රායිලයේ සියලුම යුදෙව්වැසියන් අවුරුදු 19 ඉඳන් අනිවාර්ය යුද පුහුණුවක් ලබනවා. මේ හැමෝටම ආත්මාරක්ෂාවට පාවිච්චි කරන්න තමන්ටම නිර්මාණය කරපු සටන් කලාවක් පවා තියෙනවා. ඕනෑම කාලයකදී පැය 72ක් ඇතුළත 250,000 හමුදාවක් සේවයට කැඳවන්න තරම්ම හමුදා සංවේදනයක් සහ හමුදාකාරයන් කාර්යක්ෂම කරලා තියෙනවා. යුද්ධ කාලයේදී ලෝකේ පුරා ඉන්න ගොඩක් ඊස්ට්‍රායිල් ජාතිකයන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඔක්කොම දාලා ආපහු තමන්ගේ රටට එන්නේ කවුරුත් බල කරලා නෙමෙයි. මේ විදියට යුද්ධවලදී ඉදිරිපෙළ සටන් ඇදිලා වෙඩි නොකා බේරුණු නිර්භීත සෙබළු පස්සේ කාලෙක රටේ නායකයෝ පවා වෙන්න ගත්තා. ලෝකයේ වෙන කිසිම රටකට නොදෙවිනි වෙන තරමේ ආයුධ ප්‍රමාණයක් තමන් විසින්ම නිපදවන්න ගත්තා. උදාහරණයක් වශයෙන් ලංකාවේ පවා භාවිතා වෙන කෆිර් ජෙට් ගුවන් යානය හඳුන්වන්න පුළුවන්. ලෝකයේ අංක එකේ ඩ්‍රෝන් යාන අපනානය කරන්නෙත් මේගොල්ලොම තමයි. කොටින් අද මුළු ඊස්ට්‍රායිලෙම එකම වෝ මැෂින් එකක්. මේ වෝ මැෂින් එකට මැද පෙරදිග විතරක් නෙමෙයි මුළු අරාබිකරයම යටයි. දැන් එතකොට ඔයගොල්ලෝ හිතනවද ඊස්ට්‍රායිල් ජාතිකයන්ට යුද්ධයෙන් තොර ලෝකයක් නෑ කියලා? මේ පුංචි රට 21 වැනි සියවස වෙද්දී ඊස්ට්‍රායිලයේ විද්‍යාව තාක්ෂණය අතින් ඉහළම තලයකට එන්න සමත් වෙනවා. මුළු ලෝකයෙන්ම වැඩිම නොබෙල් ත්‍යාගලාභී ප්‍රතිශතයක් ලබා ගන්නවා. ඒවායින් වැඩි හරියක් විද්‍යාවට අදාළ තෑගි. වැඩිම විද්‍යාඥයන් ටෙක්නීෂියන්ලා ප්‍රතිශතයක් වාර්තා කරනවා. ඇමරිකාවක් අභ්‍යවකාශයට ගුවන්ගත කිරීමේ හැකියාව ඇති රටවල් අතරට එනවා. එහෙම රටවල් ලෝකෙටම තියෙන්නේ 8ක් විතරයි. තුන්වැනියට හොඳම සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් බී කරනවා. ලෝකයේ 8වැනියට වැඩිම ආයු ප්‍රතිශත කාලය හිමි කරගන්නවා. ඩිම සෙල්ෆෝන් එක බිහි වුණේ මේ රටේ තිබුණු මෝටරෝලා ලැබ් එකේදී. ඒ වගේම ඉන්ටෙල් පෙන්ටියම් 4 ප්‍රොසෙසර්ස් බිහි වෙන්න ගත්තා. ස්කයිප් වගේ මුදුකාංගවල භාවිතා වෙන වොයිප් වල දියුණුවට උදව් වුණා. අපි අද භාවිතා කරන වයිබ් ඇප් එක කියන්නේ ඊස්ට්‍රායිල් නිෂ්පාදනයක්. ඇඟ ඇතුලේ පින්තූර ගන්න කැප්සියුල් වගේ නව සොයා ගැනීම එක්ක වෛද්‍ය විද්‍යාව ඉහළම තැනකට ආවා. අද වෙද්දී ඊස්ට්‍රායිල් ආර්ථිකය ලෝකයේ ඉහළම තැනක තියෙනවා. හැබැයි මේ සේරම කරේ තමන්ගේ තියෙන තෙල් ටික විකුණන් කාලන් නෙමෙයි. මොකද ඊස්ට්‍රායිලයේ මැද පෙරදිග රටක් වුණාට ඊස්ට්‍රායිලට තෙල් සම්පත නැහැ. ඉතින් කොහොමද ඊස්ට්‍රායිලයේ මෙච්චර දෙයක් කරේ? උත්තරය හරිම සරලයි. ඊස්ට්‍රායිලයේ ඉන්න යුදෙව්වන්. එයාලා තමයි ලෝකයේ තියෙන වැඩිම IQ ඇවරේජ් එක තියෙන ජාතිය. ඒ කියන්නේ ලෝකයේ ඉන්න වැඩිම බුද්ධිමත්ම ජාතියෙන් එකක්. මුළු ලෝකේටම යුදෙව්වන් ඉන්නේ 0.2ක් වගේ. ඒත් නොබෙල් ත්‍යාගවලින් 22ක් අයිති වෙන්නේ මේගොල්ලන්ට. පසුගිය අවුරුදු 105දිම මුස්ලිම් නොබෙල් ත්‍යාගලාභීන් හිටියේ 8ක් විතරයි. ඒත් යුදෙව්වෝ 166ක් හිටියා. ස්වීඩන් වල යුදෙව්වෝ ඉන්නේ 105යි. ඒත් ඒ රටේ ඉංජිනේරුවන්ගෙන් වෛද්‍යවරුන්ගෙන් 151ක් යුදෙව්වන්. ඇමරිකාවේ 103ක් ඉන්නේ. ඒත් 127ක් නොබෙල් ත්‍යාගී ඇමරිකානු යුදෙව්වන්ගෙන් වාර්තා වෙලා තියෙනවා. ලෝකයේ වැඩිම IQ වගයක් හිමි පුද්ගලයන් අතරින් සැලකිය යුතු ගණනක් යුදෙව්වන්. උදාහරණයක් වශයෙන් කීර්තිමත් භෞතික විද්‍යාඥයෙක් වන ඇල්බර්ට් අයින්ස්ටයින්, මනෝවෛද්‍ය විද්‍යාඥයෙක් වන සිග්මන් ෆ්‍රොයිඩ්, ප්‍රවීණ සිනමාකරුවන් වන ස්ටීවන් ස්පීල්බර්ග්ද මේ ලයිස්තුවට අයිති. ඒ වගේම ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වගේම Google හොයාගත්තු දෙන්නගෙන් එක්කෙනෙක් වන සර්ජි බ්‍රින් කියන්නේත් යුදෙව් ජාතිකයන්ම තමයි. ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ වගේම පළවෙනි පෝලියෝ එන්නත හොයාගත්තු වෛද්‍යවරයා
යුදෙව් ජාතිකයෙක්ම තමයි. වගේම ලෝකයේ පළමු චෙස් චැම්පියන්ෂිප් 13 දෙනාගෙන් 150ක් වන්නේ යුදෙව් ජාතිකයන්ම තමයි. කොටින්ම නාසි කඳවුරු වල හිර වෙලා හිටපු යුදෙව් ගණිතඥයෙක් Tamange දුක අමතක වෙන්න කියලා ගණිත ගැටලු ගැන හිත හිත ඉඳලා අලුත් ගණිත ක්‍රමයක් පවා හොයාගත්ත කියලා ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඊශ්‍රායලයේ හමුදා අනදෙන නිලධාරීන් හැමෝම වගේ ගොඩක් උගත් පවුල් වලින් පැවතගෙන ආපු අය. අදටත් සමහර ඊශ්‍රායල් නිලධාරීන්ට PhD පවා තියෙනවා. ඒ කියන්නේ ඊශ්‍රායලයේ ඉදිරිපෙළ සටන් කරපු සමහර සමුදා සෙබළු අරාබි රටවල හමුදා ලොක්කොන්ටත් වඩා දක්ෂ වුණා. මෙන්න මේ හේතුව නිසාම ඊශ්‍රායල් පොන්ති හමුදාවට මුළු අරාබිකරයේම දැවැන්ත හමුදාවලට වඩා බිහිසුණු වෙන්න වගේම කාර්යක්ෂම වෙන්න හැකියාව ලැබුණා. වසර ගණනක් තිස්සේ මැද පෙරදිග දියත් කරපු හමුදා මෙහෙයුම්වල සාර්ථකත්වය සහ කාර්යක්ෂමතාව දක්වපු ලෝකයේ අනිත් රටවලුත් දැන් ඒගොල්ලන්ගේ රටවල් හමුදා ඊශ්‍රායලයට යවනවා පුහුණුව ලබා දෙන්න. අරාබි රටවල් වගේ නෙමේ ඊශ්‍රායලයේ ආගමික නිදහස තියෙනවා. ළඟදී ලංකාවෙන් ගියපු අය ඒ පන්සලකුත් හැදුවා. කිසිම ගැටලුවක් නැහැ. එහේ අය අපේ මිනිසුන්ට හොඳට සලකනවා. තාම මේ කාටවත් පෙට්ටියක් ඇතුළු ලංකාවට එන්න නම් සිද්ධ වුණේ නැහැ. ඊශ්‍රායලයේ පිටුවන්න කලින් පලස්තීනය පුරා විහිදී තිබුණු ක්‍රිස්තියානි සහ කතෝලික සිද්ධස්ථාන මුස්ලිම් පාලනයට නතු වෙලායි තිබුණේ. ඒත් ඊශ්‍රායලයේ පිහිටෙව්වත් එක්ක මුස්ලිම් ග්‍රහණයෙන් බේරගෙන යුදෙව් මුස්ලිම් ක්‍රිස්තියානි කතෝලික ඕනෑම කෙනෙක්ට ඕනෑම තැනකට ගිහිල්ලා නිදහසේ වැඳ පුදා ගන්න අවස්ථාව ලබා දුන්නා. පස්සේ කාලෙක මැද පෙරදිග ක්‍රිස්තියානි කතෝලිකාගම් අදහන අරාබි ජාතිකයන් මුස්ලිම් ආක්‍රමණ වලින් බේරගන්නේ ඊශ්‍රායල් හමුදාවම තමයි. මේ හේතුව නිසාම අරාබි ලෝකයෙන් එල්ල වුණ සෑම ආක්‍රමණයකදීම අරාබි ක්‍රිස්තියානි ජනතාව සිටියේ ඊශ්‍රායලයත් එක්ක. අද ඊශ්‍රායලයේ 125 මුස්ලිම්වරු නිදහසේ ජීවත් වෙනවා. ඒ මුස්ලිම් කාන්තාවන් අනිත් මැද පෙරදිග රටවල් වලට වඩා නිදහසක් භුක්ති විඳිනවා. සමතන දීලා තියෙනවා. අර කලින් කිව්ව යුද පුහුණුව මේ ඊශ්‍රායල් අරාබි ජාතිකයන්ට අනිවාර්ය වුණේ නැහැ. ඒත් සමහර ඊශ්‍රායල් අරාබි ජාතිකයන් තමන්ගේ කැමැත්තෙන්ම හමුදාවට එකතු වුණා. ඒ අනික් කිසිම අරාබි රටකට වඩා තමන්ට නිදහස දුන්න නිසා. යුද බලයෙන් කොච්චර පොහොසත් වුණා ඊශ්‍රායල් පුළුවන් හැම වෙලාවකදීම අරාබි රටවල් එක්ක සාමයෙන් ප්‍රශ්න බේරගත්තා. ඊශ්‍රායලයේ බිහි කරේ එකම එක අරමුණක් මුල් කරගෙන. ඒ තමයි ලෝකේ පුරා විසිරලා ඉන්න යුදෙව්වන්ට තමන්ගේම රටක් බිහි කරලා දෙන එක. හිට්ලර් විසින් යුරෝපීය යුදෙව්වන් 70%ක් ඝාතනය කළාට පස්සේ ඒ උමනාව වෙන කවදාටත් වඩා ඔවුන්ට දැනුණා. රටේ මොනතරම් යුද්ධ තිබුණත් ඔවුන් අවට අරාබි රටවල්වල දුක් විඳිමින් ඉන්න යුදෙව්වන් ඊශ්‍රායලයට ගෙන්න ගත්තා. ඕනෑම රටක දේශපාලනය අස්ථාවර වේගෙන එද්දී ඒ රටවල්වලත් හොරෙන් යුදෙව්වන් බේරගෙන තමන්ගේ රටට ගෙන්න ගන්න ඊශ්‍රායල් රජය සාර්ථකව මෙහෙයුම් දියත් කරා. අද ලෝකයේ ඕනෑම කෙනෙක්ට තමන් යුදෙව්වෙක් කියලා ඔප්පු කරන්න පුළුවන් නම් එවෙලේම ඊශ්‍රායලයේ පුරවැසිභාවය ලබා දෙනවා. ඒත් ලෝකයේ හතර අතේ විසිරලා තිබුණු යුදෙව්වන් කතා කළේ ඒ රටවල භාෂාව. මේකට විසඳුමක් විදියට ඒගොල්ලෝ යුදෙව්වන්ගේ භාෂාව විදියට අවුරුදු 2000ක් තිස්සේ වඳ වෙලා තිබ්බ හීබ්‍රූ භාෂාව කතා කරන්න ගත්තා. අවුරුදු 2000කින් ඇහුන් නැති වචන මැද පෙරදිගෙන් ඇහෙන්න ගත්තා. මීට කලින් මේ මුළුත් මිනිස් ඉතිහාසයේම කොතනකවත් වඳ වෙලා තිබුණු භාෂාවකට පණ දීලත් නැහැ. ඒ රටක ප්‍රධාන භාෂාව කරගෙනත් නැහැ. ඉතින් අද අපි සොයා බැලුවේ ලෝකයේ තියෙන සුපිරිම සහ අරුම පුදුමම රටක් ගැනනේ. මේ වගේ රසවත් වැදගත් වීඩියෝ ඉදිරියටත් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න.